අපිදිරිවත්ලා සිටින්න මේලාවෙදි දේශයට සේවය කිරීම සඳහා මේ රටේ තිබෙන්න එක පවුලක්. ඒ පවුල තමයි ශ්‍රී ලංකීය කියන පවුල. එහි ජීවත්වන සෑම කෙනෙක් සිංහල වේවා, ද්‍රවිඩ වේවා, මුස්ලිම් වේවා, බර්ග වේවා, මේ සෑම කෙනෙක්ම මේ පවුල තුළ ජීවත්වන අයවලු. මේ අපි ආරම්භ කරපු ගමන මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන ප්‍රථම පියවර. මේ පියවර පැහැදිලිව ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ අපි ඉටු කරන්නක් අපි කිසිම තැනක සඳහන් කරලා නැහැ. නිකං දෙනවා. අපි දෙන්න බලාපොරොත්තු වෙන්නේ මේ රටේ ජනතාවට සාමය, නිදහස, දියුණුව සහ ශ්‍රී ලංකිකයන් හැටියට ආඩම්බරයෙන්, ගෞරවයෙන් තමුන් තමුන් ගැන ආඩම්බර වෙන, රට ගැන හිතන, මේ රට ඉදිරියට ගෙන හැකි පරම්පරාවල් බිහි කරන රටක් ලබා දීම තමයි අපගේ බලාපොරොත්තුව. නිහඬ සටනක් කරමින් රට වෙනස් කිරීම අනිවාර්ය අත්‍යවශ්‍යලා තියෙනවා. මොකද මේ පවතින දේශපාලන ක්‍රමයේ හරහා අපිට පුළුවන්කමක් නැහැ මේ කරන විදියට විශාල වශයෙන් වියදම් කරමින් කටයුතු කරන්න. ඒ නිසා ඉතාමත්ම ක්‍රමානුකූලව නිහඬව මේ විප්ලවය කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ තමයි අපි ප්‍රතිපත්තිවලත් අපි සකස් කරලා තියෙන්නේ. ඒකම අපි ප්‍රතිපත්ති ප්‍රකාශ සම්පූර්ණයෙන්ම වැහිලා තියෙන ඊළඟ වැදගත්ම කාරණේ තමයි ණය පිළිබඳව ප්‍රශ්නේ. අපි යම්කිසි ව්‍යාපෘතියක් කරනවා නම්, යම්කිසි දෙයක් දෙන්න උත්සාහ කරනවා නම්, ණය නොගෙන මේ වැඩේ කරන්නේ කොහොමද කියන වැඩපිළිවෙළ පිළිබඳව අපි වැඩි දැඩි අවධානය යොමු කරා. මොකද රට ණය යන්න පුළුවන් උපරිම මට්ටමට ගිහිලා තියෙන අද ට්‍රිලියන 13ක් දක්වා ගිහිලා තියෙන්නේ. ඒ නිසා මේක තව අවුරුදු ගානකට ගෙවල ඉවර ගන්න බෑ. ඉදිරියේදී විශාල ණය වාරික ප්‍රමාණයක් වෙනවා රටට ඔරොත්තු දෙන්නේ නැති ප්‍රමාණයට. ඒ නිසා අලුතෙන් ණය ගන්නව නම් තියෙන ණය ගෙවන්න මිසක් ණය රේඛාව ඉහළ යන ආකාරයට ණය නොගෙන කොහොමද ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ? අනවශ්‍ය දේශපාලන පොරොන්දු දීලා නිකම් බොරුවට රට තවත් අමාරුවේ දාලා ඉදිරි පරම්පරාවක් ණය කිරීමේ වැඩපිළිවෙලට අපි කොහොමදත් කතා කරලා නැහැ. ඒ නිසා අපි ප්‍රතිපත්ති ප්‍රකාශ සකස් කරලා තියෙන මේ ණය අගුලේ උගුලෙන් රට කොහොමද ගලවගන්නේ? ඒ ගලව ගන්න අතරතුරදී රට සංවර්ධිත රටක් බවට පරිවර්තනය කරන්නේ, සතුටෙන් ජීවත් වෙන ජනතාව කියන රටක් බවට පරිවර්තනය කරන්නේ කොහොමද කියන එක පදනම් කරගෙන තමයි අපේ ප්‍රතිපත්ති විශාල වශයෙන් සකස් වෙලා තියෙන්නේ.